මෙ වෙනට රටපුරා රටතුල වි ේ ්‍රාශ්‍රත ඉතා ශේ ්‍රශිත මතුවෙලා තියෙන මතුවින් පවතින බරපතල කිකාවතක්තමයි. මේ රටේ වෛ්‍ය අධ්‍යාපන ප්‍රමිතිය රක ගැනීමහම මෙ වට ඒ සම්න්ධෙන් මුහුදමින්තිබි අබියෝගත් වෛද්‍ය අධ්‍යාපන අනාගත ප්‍රවණතාවයන් අනාගත සැලසුම් සම්බන්ධය මතුවම් පවතින සාකච්ඡාව නොතිේ ඒ සම්බන්ධය මේ වනට පවතින තත්තේ පිළිබඳව සමාෝජනය කරට රද මාධ්‍ය ම ැදතුවලතියන්නේ. පහුගේ කාලේ මේරටේ වෛද්‍යවරුන් පේගේ මේ රටට අහිමමින් යනකොට එහිද ප්‍රධාන කාරණයක් බවට පත් වනේ මේ රටේ වෛද්‍යවරුන්ට විදෙශ් රටවල තිබුණ ඉල්ලුම ඔවු සම්බන්ධ විශා ල්ම පිදකන විදශටවලදන පිදකින සහර්තන් වල විශ්්‍ය විද්‍යවරුන්ගේ විද්‍යායිතනවලට රිජ්ුවම සං්‍යවේදනය කරනවා වහා ප්‍රතාන්නේ සෞඛ්‍යබද්ධතින් ශ්‍රී ලාංක විශේෂඥ වෛද්‍යවරුන් පමණක් මෙ පහුණ ප්‍රමාණයක් අපිට ඕනි කියලා. පහගගේ අවුද්දේ දැන් නිකුත් නව සංඛාලයගෙන ගියවුණු කාලි අතතුරද එංගලන්තේයට පැමි වෛද්‍යවරුන්ගෙන් වැඩිම ප්‍රමාණයක් ඉහිලතියෙන්නේ ශ්‍රී ලංකායි වෛද්‍යවරු. එතකොට මේහා තත්තේ මේ හා සමාන ඉල්ලුමක් මේ රටේ වද්‍යවරුන්ට බිහිවෙන්න ඇතිවෙන්න ප්‍රධානම හේතුව බවට පත්වෙලා තියෙන්නේ වසර ගණනාවක් තිස්සේ දශක ගණාවක් තිස්සේ මේ රටේ වෛද්‍ය අධ්‍යාපන ප්‍රමිත්‍යය සහ ගුණාත්මක භාව ඉතා ඉහලින් රැකගන්නට මේ යිද්‍ය අධ්‍යාපන පද්ධතිය අවශ්‍ය සියලු කටයුතු සපුරාතිබීම නිසා තැන්වා මෙරටේ වෛද පිටවලට එකන්නේ වයිද පිට තුල ුසස් පෙ ි භග ඉහලෝ ප්‍රතිප බගන්න නිසුන් පිස ඉන් අනතුරුව ඔවුන්ට වසර පහක් හෝට අධික කාලයක් මේ වෛද්‍ය අධ්‍යාපනය අවසන් කිරීම සඳහ තම් මේ වෛද්‍ය උපාය ලබාදීම සඳහා සිදුකෙරන ඒ පාටමාලාව අ්‍යාස ඉතා දුෂ්කර ම අපහස පටමමාලක් විරිතම ලෝක තින වද පීට පාටමාලාලන එක සසඳුව සංසධනය කර සැලකෙන්නේ. තොට එහෙම දුෂ්කර සහහිඉතා ඉහළ ගුණාත්මක භාවන්නත් වෛද්‍යපාදී අවසන්කිරලා ඒ වෛද්‍යරුන් බිහිවෙන්නේ වෛදරුන් මේ රටට ලබා දෙන්න මේ ට සෞඛ්‍ය පද්ධතිය ුණනාත්මක පවත්වා ගෙන යන්න. එනිසා මේ රටේ වෛ්‍ය අධ්‍යාපනය ගුණාත්මක භාවය රැක ගැනීම ඒ ප්‍රමිතිය පවත්වා ගැනීම අතිශයෙන් වැදගත් කාරණනයක් ඉදිහට වෛදරදියට මෙරට වෛද්‍ය අධ්‍යාපනය බිහුණු පිරිසිදියයට ස මේ වරට වෛද ශේත්‍රය සෞඛ්‍ය පදධ නි රට වද්‍යධ්‍යාපන සබඳ සියලු පර්ශව. ඒක මතිකව ඉන්න අදහසක්. අපි දැක ඉතිහාස පුරා ඒ සම්මාන්ධෙන් විධ අභියෝගෙල්ලේ නො. ඉතිහාසේ පුරා කිසිදු සොයා බැලීමගින් තොරව අත්තනෝ මතිකව කිසිදු පර්ශවල එකතාවකින් තොරව ගතු තීරණ නිසා. රට ී ප ද ට යිද පන සබ ර රට වද ්‍යාපන ප්‍රමති බඳ ත්න අපි දක් ුණාත්මක බාවයට බෝගල පි දක් මේම හොති අපි දකිනවා එවන් වටපිටාවක් එවන් පොස්බිමක් රටතුළ ගොඩනැගමින් පොතිනෝ. තැන් සාමාන්‍යයෙන් ඉහල ගුණනාාත්මක සහ ප්‍රමතියකින් යුක්තුව වෛද්‍යධාපනයක් ලබාදීමම සඳහා අවශ්‍ය ප්‍රධාන කාරණග බැක්තියෙනෝ. ප්‍රධාන වශයෙන්ම වෛදශිෂෙන්ට ගැනීමම්ටයුතු සිදු කිරීම සඳහා ඒ අත්‍යවශ්‍ය පුහුණුව සහත්දැකීම් සහිත ඉහල ගුණත්මක මට්ටම මේ මහාචාරුන් සහ ආචාරන්ගගේ සමන්්‍යිත කාර්මණ්ලයක් තං ආචාර්මණලයක් ඉන්න ඕනේ ඒවාගේම තමයි මේ වෛදවරුන්ගේ පුහුණුවේ ප්‍රධානම කොටස බාර පත්වෙෙන්නේ ඔන්ගේ සාහිනික පුහුණුවන් බොද මිනිස් ජීතත් එක්ක මේ වද්‍යවර ගැටෙන්නන්නේ වෛද්‍යපාීල බාගත්තර පස්ස එනිසා ඒ ජීවිතත් එක්ක ගැටිලා ඒ රෝගයන්ගෙන් රෝහල් පද්ධ තිහාර හා ලබාගන අදදැකී මතිශයෙන් වැඩගතෙන්සා ඒ සඳහා ඒසායනක පුහුණුව සඳ අවශ්‍ය ඉහල ගුණාත්ම තේ වශ සුදුුම්පුර් ශික්ෂ රහ පද්ද ඇම මශයෙන් වරගන්න. ඒවගේම තමයි මෙට වෛදෝරේ MBBS සුපාදි වෛදපදී සම්පූර්ණකරට පස්සල් ඉන්න අනතුර සීමවාසි පුහුණුවක් සම්ූර්ණ කරනු වසරකාලක් ඉන්නනතුර තම ලංකාක වෛද්‍ය ස භාවව සම්පූර්ණන ඇය ලැබිලා උන්ට ෛද්‍යවරයක් දිහට රටේ ්‍රතිකාරන්න ව ඒ අනුමැතිය නිී්‍යන කොලුව ලැබෙන්නේ. එනිසා වෛද්‍යපාදය ැබුණට පස්සේ මේ සීමවාසික පුහුණුව සම්පූර්ණ කිරීම සඳහනු. ඒ නිශෂිත නිර්නාායකන් සම්පූර්ණ කරන. නිශෂිත ගුණාත්මක භාවයක යුක්ත රෝහල් පදධතියක් තිබීම අතිශේෙන් අඩිගත න් සසේ සීමවාසික පපුහුණුව සම්පූර්ණ කිරීම සඳහා වෛදරු අනයුක්ත කරන්න. ඒ ගුණාත්මක බාව ඔුන්ට ඒ ගුණාත්මක ප්‍රිතිගත පුහුණුව ලබාගැනීමට අවශ්‍ය පසුබිම් සාධකසාහ පහසකම් තියන. ඒ නින්නනායක සම්පූර්ණ වෙන ලොෝහල් පද්ධතියක් අවශ්‍ය වෙනවා එනිසා මේ කරුණුකාරණ ඒ නියම ප්‍රමිතියෙන් සම්පූර්ණ උනොත්තමයි රටේ වෛද්‍ය අධ්‍යාපනය ගුණාත්මක භාවය අපට සම්පූර්ණ කරන්න පුළන්ගන මේ වන විට ලෝක මට්ටමෙන් ගත්තත් ෝක ෛද්‍යධ්‍යාපනය ප්‍රමිතිකරණය කිරීම සඳහාFම කිය අතන medical education ක යතන ප්‍රධනත්තයෙන් මේ ලෝක සියලු රටවල ෛද්‍ය අධ්‍යාපනය සහ ෛද්‍ය පීට ප්‍රමිතිකරණය ලක්කවින් පවතින්නේ ශ්‍රී ලංකාවවෙත් මේවනට වෛද්‍ය සභහ වසාහ ප්‍රීතන ඒක මේ ප්‍රමිතිකරණය ලබාගෙන තියෙනෝ. ඒවගේම මේ වනවිට වෛ්‍යපීට තුනක් ඇරන්න ඉතුරු රාජ්‍ය වෛද්‍ය පීට සියල්ලම මේ ප්‍රමිතිකරණයට ඒ අවශ අනුමැතිය ලබාගෙන තියන්නේ. ආසියනු කලාපේ ගත්තන් ප්‍රධානශය රටවල් දෙක් විතරයි තා මේ ප්‍රමිති කරණ ක්‍රියාවල සම්පූර්ණ කළල ය අශ්‍ය සදුසකම් සපපුර්ගෙන තියෙන්නේ. මේ වනවිට ප දන්න මේ ටේ වෛද්‍යධ්‍යාපන, ප්‍රිතිය පවත්වා ගැනීම සම්බදයෙන්, ප්‍රමති ආක්ෂකර ගනීම සම්බන්යෙන් වනාත්මක භාව ආරක්ෂාක ගනීම සම්බන්ධයෙන් බරපතල අභියෝග රාශයක් එල්ල පවතිනවා. විශේෂයෙන්ම විදන්න මෑතකදි රට බිහිුණ සබරගම යිෛදටේ වයම වෛදටේ ොරට වෛද පට තමන්ගේ මූලික පහසුගන්ටික සපුරා ගනීමත් බරපතල අර්බදයක් බර පත්තිනවා. දැ මේ වනට ප්‍රධනම සසාකචාබාවට පත්තලලාතින සබරගම වෛද පට හුණ දෙමින් පවතන ැටලු බර්ගම වෛද පටේ. ද ධ්‍යාපනයවසන් රීම සඳහා සහ අරාපිකපු ප්‍රමිත් කරණය ස්ථාවර කිරීම සඳහා අත්‍යවශ්‍යප සාධකය වන මහාචාරයකය තාම සබර්ගම වෛද්‍ය පීටයට ස්ථාපිත වෙලා නෑ මහාචාරයක ඉදි කරන්න මුල් ගලක්කත් කියයලා නෑ ැ මිට අවුරුදු ගණනාවට කලින් ආරම්භ කර විතුව තිබුණුේ මහාචාරයකය විවිධ හේතුමත ඉදිවෙලා නෑ. ඇ ඒ සම්බන්ධයෙන් තමන්ට උත්තරග ඉල්ලගෙන. මේකට රජ්‍ය වෛද පීටක්න සබර්ගම වෛද්‍ය පිටයන් ොට ඔවන්ට මේ උත්තර දෙන්න ප්‍රශ් විස්ලදෙන ැදිිලයින්නවා රට අධ්‍යනමත්්‍යන්ශමේ ආන්්ුව. හැබැයි මේ ප්‍රශ්නයට උත්තර ඉල්ලගෙන සබර්ගම වෛද ශිශ්‍යෝ එනකොට ඔවුන් කරෙහි දක්න ප්‍රතිචාය සම්න්ධෙන් මේ ගැටලූ විසඳීම කරෙහි දක්කන ප්‍රතිචාරය සම්බන්ධයෙන්සා මේ ගැටලු විසඳීම සම්බන්ධය කරන මැදිහත්වීම සම්බන්ධයෙන් අපිට සෑමිකට පත්ව පුළන්ත්වයක් තම පේනි නෑ. මේ හරහා. සබර්ගම වෛද පීටය ප්‍රමිකාරයයට ලක්වීම පරතල ටල බට පතවෙලා තියනො ප්‍රතිිරණය හිමීමේ අදාමක් අඇතිේලා තියෙනවා එක පැත්තකින් ඒ සවර්ගම වදධ පීටය ගුණාත්මක බවයට බලපානො අනිත් පැත්තෙන් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයටත් පුදුවේ ත්කම වෛද්‍යධ්‍යාපනය ප්‍රතිකාරණත් මේක බලපෑමක් බට පත්වෙනවා එවිතරක් මේ වෛදීටයට ශික්ෂණ රෝහලක් විදියට සහ විේෂ මහාචරයක විදිේ කරුණ ෑග ුහල්ලබා ැනීමේද තාමත් වවිද ාධාතියනවා ගේ මොටු වයිද පිට මේ ොළඹ ශ්‍රික්ක පීටල තියෙන වයිද පිටක්ල තාම මොරටුවෝ වෛදද පිටට තමන්ටම කියලා දේශන ශාලානෑ උන්ගේ සායනෙක් කට යුත්සඳ අළුතර නාගොට ික්ෂ රෝහට යන්නව. ලෙස මේ දරුවෝ මේ වෛද ශිෂ්‍යයෝ විශාල ගැටලු ගණනාවට මූුණ දලා තියෙනවා එක ලඟ ප්‍රතිඵලය තමයි මොරටෝ වෛද පිටට මේ ප්‍රමිති කරණය හි අවධනමක් මොතු වෙලා තියෙනවා. එනිසා මේ මොහොතෙදී දැ මේ කියන නවක නැතම මේ අලුත් වෛද පීට විත රක්න්නමයි මේ රටේ තියෙන පැරණි ස්ථාපිත වෛදද පීට පවා මේ වන විට බියග ගන්නාවගට මුහුණු දෙෙන් පාතින එක පැත්තකින් අපි දකිනවා මේ වෛද්‍ය පීටවලඉන්න ආචාරයවරු මහාචාරයවරූ මේ රටේ බොදු අපි දකින්න මේරටෛද මේට විදධතුන් බුද්ධමතුන් මේයටට අහිමීමේ ක්‍රියාවලීම කොටසක්විදියට මේ කාර්මණ්ලය මේ ආචාර්මන්ලය අහිමිවිින් යනු අනිත් පැත්තෙන් නවක පිරිස්බඳවා ගැනීම විශාල ගැටලුවක් බෝඩ පත්වෙලා තියෙන. පහොකාල් ල අපි දකින රජය හරහාම දෙන මාර්ගෝප දේශනය තමයි මේ සමහර වෛද පීටවලට තමන්ගේ වැඩ කටයුතු තමන්ගේ එදිනදා පරිපාලනම කටයුතු කරන්න ආ්ුව රජ න ශවන මුදල් බැෙන් ෙ සහට තමංගාවවත මුදල්ලින් දත් වයිද පීට සතුවතිබෙන මුදල්ලින් නොගේ පරි පාල ම ර ද සබි දකිනවා ආණඩුවක් විට ආණ්ඩුවේ බරපතලම වගකම් බවට පත්වවෙන්නේ රජයක් විදියට ජ අධ්‍යාපනය ආරක්ෂා කර ගනීම සහ රජ සෞඛ්‍ය සේවය ආරක්ෂාර ගනීම රජ අධ්‍යාපනය කර ප කතා කරන්න නිදහ සධ්‍යාපනය සම්බන්ධය නමුත් තමන්ගේ වගකීව පැත්තක දාලා තමන්ගේ කාරිභාර අමතක් කල්ලා ඒ වගවීමෙන් මිදිලා අපිද කිෙනවා මේ ප්‍රශ්නය කරල්ලා අණඩු වැඩ කටතු කරන ආකාරය සහ මීට සම්බන්ධ පර්ශව මේ සම්බන්ධයෙන් ධනාත්මක සාධනී සෑමිකට පත්ව හැ මට්ටම මැදිහත්වීමක් නොකරම ආකාරය මේ ප අපි පිගන්න පුළුවන්තත්වයක් නෙේ රජ වෛදපීටක රැගන්නවා වෙනුවට. රාජ අධ්‍යාපන පද්ධතිය රැකගන්නවා වෙනුවට මෙරටේ නිදහස් අධ්‍යාපනය රැකගන්නවා වෙනුවට. මෙරටේ වෛධපීට බිඳ වැටෙනුවරම් ඒක වෙන්න බලායින්න තමයි මේ වෙනකොට මේ වගකිවුතු පාර්ශව කරන්නේද කිය කාරණය අපිට බරපත්ල සැකයක් නිර්මාණය පාතින. ඒ අතරැි ය අනිත් ගැටලුව එහම තිෙද්දී. ද වා ැන් ැගල තන පද්ගල වද ට ිළල අන්තර දන්න න මේ රටේ අධ්‍යාපනය පද්ලි කරණය කරන්න ඕන මේ රටේ වෛද්‍ය අධ්‍යාපන මුදලට විකුණන් ඕනේ ඒකතම අපේ හීනය කිය මේ අධ්‍යාපන ශේත්‍රීන පදධ්‍යාපන ශේත්‍රය තුළේ ඒ සම්බන්ධය පරිචේ අධ්‍යකීම් තිය සහ හළ තතුරල ඉන්න පිරිස් පවා අපි දන්නවා ආධ්‍යිරහටවෙල්ල කියනවා. මගේ එක්කම හහිනේ වද්‍ය අධ්‍යාපනේ මුදලට විකරන්න වශස පස කරන කියර. එසා මේ හරහා මේ පිරිස් තේරුම් ගන්න ඕනේ මේ විනාස කරන්න මේටේ. ද්‍ය අධ්‍යාපන විතරක්නෙමයි. එහි ප්‍රතිඵල ලැබෙනන්නේ මේරට සඛෂේයට අවසාන මේරටේ සෞඛ්‍ය පදධ්‍ය තිනාසයට පත්වන. හොඳ මුදාරනණ ඉදාව. හොඳ මුදාහරණය බංගලා දේශය. එනිසා ඒ මට්ටමට මේරට වෛද්‍ය අධ්‍යාපන අරගෙන යන්න සහරත්සා කරනවා. ඒ මට්ටමට මේරටේ සෞඛ්‍ය පදධ ති අරගෙනන්න සමහරඋත්සාහ කරනවා. එනිසා මේ සියලු දෙනා තේරු න්නඕනේ ඒහර අවසානදී සිද්ධ වෙන්නේ එක පැත්තගේ මේරටේ වද අධ්‍යාපන මිද ගත්නවා. ෛද්‍ය අධ්‍යාපනය ප්‍රතිඵය තමයි වෛද්‍යවරු. එනිසා මේ රටට ප්‍රමිතියන් තොර ගුණාත්මක භාවයෙන් තොර වෛද්‍යවරු බහිකරන ආයතන මේ රටේ පැළ කරලා. මුදලට වෛද්‍ය්‍යාපනය විකුණලා. ගුණාත්මක බන් අඩු වෛද්‍යරු මේ රට පොම්ප කරලා. මේ අනතුරය හෙරන්නේ ඔබේ ජීවිත. මේ අනතුර හිරන්නේ ඔබ අනගත නත්තන් ඔබේ දරවාගේ ජීතය. මේ අන්තර හරන්නේ මේ රට අනාගතය. එන්ස රජය වද්‍යෝධරීය සගම විදිහට අපි ම පැහැදිලිය ධර්ණමතේදමයි. මේ රටේ වෛද්‍යධ්‍යාපනය ගුණාත්ම භාවය සම්න්ධයෙන්. ප්‍රමිතිය සම්බන්ධයෙන් එහෙම බිමහලන්න පහ හලන කවර ු සාගන් වුවනම් ඊඩ ුරුද්ධ ඩ ොහොක අවශ ක්‍රියාමාර්ගන්න පි සෝදානම්. හනිසම් මේ වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් කවුරු හරි. මේක ඉදිරියේ ප්‍රමත සම්න්දය තිීන්ු තිීරණ ගන්නව අනම්. මේ විවවාාත්මක වෙනස්ක සම්බන්ධය තිීන්තු තිීරණ ගන්නවනම් අපි විශවාස කරනවා ඒ සම්න්ධයෙන් සලකා බැල යුතු කරන කරණ ගාන් කරනාවක්තියන. මේ යිද අධ්‍යානයව පමතියට යටත්වෙන්න ඕන. මේ සම්බන්ධය සියලු පර්ශව ඇතනකට ගන්න ඕනේ. ඒවගේ මිශේෂයෙන් රටඇල වෛද්‍ය අධ්‍යාපනය පුළල් කිරීම සම්බන්ධයෙන් පැහදිලි අධ්‍යහනයක් තිෙන්න්න ඕන. ඒ සම්බන්ධයෙන් පුරෝකතනයක් කල තියෙන් ොහට ඒ කරුණුකාරණ ගත්ත ම පනම් කරගමින්. ඒවගේ මේ මොනකාරණය තුනක්. මේරටේ රාජ්‍ය වෛද පිට විිද නොටෙන්න්නවා බලාගන්න ඕන. මේ ට රාජ්‍ය වෛ්‍ය පිට ආරක්ෂ වන්න ඕන. මේ ටේ වෛද්‍ය අධ්‍යාපනය ප්‍රමිති ආරක්ෂාවෙන් ඕනේ. එහම ොවී. කවුරවාර් හිතනවන තමන්ගේ හීන හැබෑරගන්න තමන්ගේ හිතලු හැබෑ කරගන්න තන් ඔලේ පුරෝගන්න ෆැන්ට සිටි හැබෑ කරගන්න. මේ ට වද්‍ය අධ්‍යාපනය මුදල විකගන්න පුළුවන් කියෙන. එතනදී රජේ වෛද්‍යධාරීන්ගේ සංකමේ සියලු පාර්ශව එකතු කරගෙන. මේ රටේ වෛද්‍යද්‍යාපන ආරක්ෂාකරගනින්ීමමෙනුවෙන්. මේරටේ වෛද්‍යධ්‍යාපන ප්‍රමිතිය සහ ගුණත්මක භාව ආරක්ෂකරගනීම මෙනුවෙන්. ඒ තුළ මේරටට ගුණාත්මක වෛතුරුන් බිහිකිරීමේ ඒ සම්පූර්ණ ක්‍රියාවලිය ආරක්ෂා කරගැනන්මනුවෙන් ස තුළ ඔබ ජීවිආරක්ෂාරගැනීමමනුවෙන් ඕනම ක්‍රියාමාගයක් ගන්න පුළුවන් ඕෝනම ක්‍රියමාගයක් ගන්න සූදාාමෙන්න්වකගේ කාරනය අද දව ද්‍යාව ධාරයන.